ඒ කාලේ ඉතින් අපි කතා කරන ලව් එක වෙන්නේ අර S2කින්. කැමර සින්දු කිව්වේ සිංහලෙන් ගියාගෙනද? ඔව්. මම හොඳටම ඇදුනේ මේ voice stage එකේ. Hi guys, අපි last වෙලා ඉන්නම ඔයගොල්ලෝ ආදරය කරන The Voice Sri Lanka contestants-ලාත් එක්ක කතා බහ කරලා පොඩ්ඩක් ඒගොල්ලොම තවත් layer එකක් යටින් තේරුම් ගන්න. අද මාත් එක්ක එකතු වෙලා ඉන්නේ Roy Jackson. Hi Roy. How are you? කොහොමද මේ දවස්වල? හොඳයි. නිදි යන්න හම්බ වෙනවද? නෑ පොඩ්ඩක් අමාරුයි මම මේ දැනුත් මේ ඇස් දෙකත් පේනවා නැති. පේනවා. මේ Roy Aluth පියෙක්. අපි පහුගිය කලින් ඉන්ටර්විව්ස් වල නම් කියනකොට wife pregnant hospital යන්න දෙනවා hospital යන්න දෙනවා දැන් බබා හම්බුණා hospital යන්න දෙනවා hospital යන්න දෙනවා. දැන් ඉතින් ජීවිතේ කොහොමද මේ දවස්වල? ඉතින් ඒක වෙනම experience එකක් කලින් තනිකර ජීවිතේ ඊට පස්සේ බැඳලා wife එක්ක හිටියා දැන් මේ බබා එක්ක ඉන්නකොට ඒක වෙනම feel එකක් වෙලාවකට තියෙනවා ඉතින් වෙලාවට අමාරුයි ළමයා තියන් ඉන්නේ ඊට පස්සේ ඒක හැබැයි නියමයිට life experience දැන් සාමාන්‍යයෙන් අපි අහන්නේ දැන් කොහොමද රැකියාවත් එක්ක voice balance කරන්නේ කියලා දැන් අහන්න තියෙන්නේ කොහොමද personal life එකත් එක්ක voice balance කරන්නේ කියලා ඇත්තම කියනවා නම් හරි අමාරුයි මට මේ First live එක විතරක් මට පොඩ්ඩක් ඕකේ වුණා මොකද කොවිඩ් නිසා ළමයා ඒතකොට තමයි බේබි හම්බ වෙලා ඒ කාලේ මට ප්‍රැක්ටිස් කරන්න ගොඩක් ටයිම් තිබ්බා. අපි අර පොඩි බ්‍රේක් එකක් ගත්ත කාලේ ඉතින් මට ලොකු මේ ප්‍රශ්නයක් තිබ්බා. දන්නේ නැති මමයි වයිෆ් උයි විතරයි ඉන්නේ. ඊතර ඉතින් මමයි අපි දෙන්න තමයි බලා ගන්න ඕන. කනකොටත් ඉතින් එයා කනකොට මම තියා ගන්නවා. ඒව තමයි කරන්නේ. ප්‍රැක්ටිස් කරන්න ටයිම් නැහැ. ඉතින් කාලයක් කොහොම යනකොට මෙයා අඬාගෙනම තමයි ඉන්නේ. දැන් මට ප්‍රැක්ටිස් කරන්න බෑ මොකුත් කරන්න බෑ මට ඉතින් වෙලාවට කේන්තිත් යනවා. දවසක් මම ඔය ෆෝන් එක ඇප් එකක් දාගෙන එකකින් මම අර එක්සර්සයිස් එකක් කරනවා වෝකල් වෝම් අප් එකක් කරනවා දවසක් මෙයා අඬාගෙන ඉන්නකොට මම ඔක කරා කරනකොට මෙයා අඬන එක නැවතුවා ඒක normal ලේස් 10ක් විතර තියෙනවා ඒකේ first layer එක විනාඩියක් විතර තියෙනවා ඒක මම sync එක කරගෙන ඉද්දි මෙයා හොඳට අහන් ඉන්නවා අඬන්නේ නැතුව දැන් අහගෙන ඉන්නවා මේම තමයි අහන් ඉන්නේ නැවතුන ගමන් අඬන්න ගන්නවා මෙයා හොඳට අනන්න ගන්න ඉතින් මම මොනවාක ඒක මේ නවත්තලා ගන්නත් අමාරුයි. ඒ කියන්නේ මෙයා අතේ තමයි ඉන්නේ. අතේ තියන ෆෝන් එක දැන් හරි අමාරුවෙන් ගේම ගාගෙන කොහොම හරි ඒක මට ලේසි වුණා. ඕකේ. මෙයා මියුසික් වලට පොඩ්ඩක් කැමති වගේ තිබ්බා. නෑ හොඳයි අනාගතයට හොඳයි. ඒක තමයි. ඒක තමයි. වාර දැන් ඊට පස්සේ හාමරි කරන්න හැම කෙනෙක් ඉන්නවා. ඔව් ලේසි. වයිෆ් normal අර වයිෆ් නේ. නලවන්නේ එදා පාර මේ තාත්තා තමයි නලවන්නේ තාත්තගේ ගායන හැකියාව නිසා නලවිලි ගීයක් එක්ක සින් කරනවා නයිස් ඕකේ ලව්ලි දැන් ඔයා කිව්වා මේවා වෝකල් එක්සර්සයිසස් එහෙම කරන්නේ ෆෝන් එකේ ඇප් එකෙන් හරහා කියලා ඔයාලට මම හිතන්නේ මෙතන එක ගොඩක් සිංගර්ස්ලට තියෙන දෙයක් කියන්නේ ගොඩක් දැන් කාලේ ටෙක්නොලොජි නිසා ගොඩක් තමන්ගේ කරියර් එක මියුසික් උනත් තමන් ඔඩියෝ ප්‍රොඩක්ෂන් කරනවා උනත් IT කරනවා උනත් ගොඩක් ටෙක්නොලොජි උදව් වෙනවා ඔයාට කොහොමද ටෙක්නොලොජි උදව් වෙලා තියෙන්නේ එදිනෙදා ජීවිතේ සහ මේ මියුසික් කරියර් එකට? ඔව් දැන් මම කිව්ව එකම ලොකුම දේ තමයි මට ඇත්තටම දැන් normal ඉස්සර මම අපි සර් ගෙනෙක් හිටියා එයා ළඟට යනවා. ගිහලා එයාත් එක්ක තමයි normal මම ප්‍රැක්ටිස් කරන්නේ. දැන් ඉතින් ඔය ෆෝන් එකෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට දැන් මියුසික් මම දන්න මට ඕන කරන song එක මම download කරලා මම ඒක හරහා තමයි ප්‍රැක්ටිස් කරන්නේ. ඊට පස්සේ තව app තියෙනවා. ඒකෙන් මේ මියසික් ස්පීට් චේන්ජ් කරලා කරන්න පුළුවන් ඉතින් මට ගොඩක් ඊසි මියසික් ස්පීට් චේන්ජ් එකක් තියෙනවා අඩු කරන්න පුළුවන් ස්ලෝ ඩවුන් කරලා ඉතින් ඒකෙන් මට හැම නෝට් එකක්ම චේන්ජ් බලා ගන්න පුළුවන් මම දන්න කට්ටියට මම ඒක ගොඩක් කියනවා ඒක කරන්න කියලා ඇත්තටම ලේසි ක්‍රමයක් ඉන් ඩීටේල් හොයාගන්න පුළුවන් හොඳටම හොයාගන්න පුළුවන් හැම නෝට් එකක්ම කොහොමද අපි දැන් ටැබ්ලට් songs වල ගොඩක් තියෙනවා වැඩ ඔක හරි අමාරු නිකන් අහනවා නිකන් අහන එක්කෙනාට තේරෙයි කියන්න කියන තමයි එරෙන්නේ. ඉතින් ඕක මට අපිට මට ලේසි එක කරගන්න ඒක නිසා. ගොඩාක් උදව් වෙලා තියෙනවා අනේ. දැන් මේ voice journey එකේ ඔයාගේ ලොකුම voice journey එකේ විතරනේ මේ ජීවිතේ ලොකුම achievement එක මොකක්ද කියලා අහුවොත් ඔයා මොකක්ද කියන්නේ? ඇත්තටම කියනවා නම් The Voice Sri Lanka ආපු එක ඊට වඩා දැන් maximum team BNS final 4 ඒක තමයි මගේ ජීවිතේ ලොකුම අචීව්මන්ට් එක. ඒක තමයි. ඒකද ටාගට් එකක් තියාගෙන ඉතින්. මම ඇත්තටම සාමාන්‍ය මිනිස්සයාට ඔය ආශාව කියන එක නැති වෙන්නේ නැතිද? ආශාව කියන එක කොහොමද තියෙනවා? මේක නැත්තම් මේක නැත්තම් මේක කියන එක. මට වොයිස් එකට ආවන් පස්සේ මට ඇත්තටම ඕන කළා තිබ්බා බ්ලයින්ඩ් එකෙන් මට එක කෝච් කෙනෙක් හරි අරව ගන්න. කෝච්ස්ලා අතර දෙනාම අරනවා. ඊට පස්සේ යනකොට ලයිව් සින් කරන්න ආශාවක් තිබ්බා. ඒකත් උනා. ඊට පස්සේ මට ඇත්තටම ඕන කරලා තිබ්බේ ටීම් BNS ෆයිනල් 4. ඒක තමයි ඇචීව් කරා. I think ගොඩක් සතුටුයි මට ඒක. ඒක තමයි උපරිම. මේ ගමන ඇතුළත මොන වගේ දේවල් ඉගෙනගෙන තියෙනවද රෝ? ඔයා හිතන විදිහට ඔයාගේ මියුසික් කැරියර් එකට. ඒක සමහරක් විට බිස්නස් පැත්තෙන් වෙන්න පුළුවන්. ඒක සමහරක් විට ටෙක්නිකල් වෝකල් පැත්තෙන් වෙන්න පුළුවන්. මොනවාද ඇත්තටම ඔයාගේ ජීවිතයට එකතු කරගෙන තියෙන්නේ මේකේ? මම මේ Voice එකෙන් තමයි Roy Jackson මේ උපරිම මට්ටමේ හදාගත්තේ Roy Jackson. මීට කලින් මම sing කරලා තිබ්බා. මම ගොඩක් සතුටුයි දැන් මගේ singing එක ගැන. මොකද මම ඉස්සර sing කරනකොට just sing කරා. දැන් එහෙම sing කරන්න බෑ. මොකද sing කරනවා. ඕ sing කරනවා. Competition එක දැන් يعني high contestant ලා ඒ වගේ ඔක්කොම එක වගේ sing කරනවා. මගේ උපරිම දේ කරොත් විතරයි මට ඉස්සරහට යන්න පුළුවන් කියන සිටුේෂන් එකේ තමයි මම හිටියේ. මම හැමදේම ඉගෙන ගත්තා. මම අතර ගොඩාක් සතුටු වෙනවා ටීම් BNS එකට ආපු එකට. මගේ කෝච්ස්ලා දෙන්න කියලා වැඩක් නැහැ. ඒ කියන්නේ හැමදේම කියලා දෙනවා. හැමදේම ටෙක්නිකල් වෙන්න පුළුවන්. ඊට පස්සේ මගේ performance style එක වෙන්න පුළුවන්. මට දෙන්න කියලා දෙනකොට නිකන් මට මාර ගැම්මක් එනවා. මම හොඳටම ඇදුනේ මේ voice stage එකේ. මට ගොඩක් සතුටුයි. මගේ කෝචස්ලා දෙන්නත් එක්ක වැඩ කරන්න ලැබුණ එකට. Yeah, definitely. ඔයා මේ competition එකට එන්න කලින්, ඒ කියන්නේ music කරන්න පටන් ගන්න කොහොමද? ඒ කියන්නේ ඒකට ආසාව ඇති වෙන්නේ කොහොමද? ආසාව ඇති වෙන්නේ පොඩි කාලේ ඉඳලා. පොඩි කාලේ දන්නද superstar රජිනිකාන්ත්? Yes. ඔව්. ඉතින් පොඩි කාලේ එයා තාමත් hero. Yeah. පොඩි කාලේ ඉතින් එයාගේ සිංගෝ නూరు වරිෂා ඉඳම අපලයි. ඒ song එකට එයා පොඩ්ඩක් style මේ අර පටිය ගැට ගාගෙන එහෙම තමයි ඉන්නේ. නාලුවා වගේ. ඉතින් මම පොඩි කාලේ අපේ මාමා කෙනෙක් ඉන්නවා. එයා පිටරට ඉඳලා සීමන් කෙනෙක්. එයා ඇවිල්ලා ගෙදරට ආවන් පස්සේ I think මේ අපේ මොනා dance එකක් එහෙම දැම්ම රුපියල් 5ක් වගේ දෙනවා. රුපියල් 5ක් කියන්නේ දැන් මේ 5000ක් වගේ. ඉතින් ඒකට මම මොනා කරන්නේ පටියක් ගැට ගාගෙන ওই dance එකක් දාලා සින්දුව කියාගෙන මම හිතන්නේ අවුරුදු 8ක් 9 එහෙම තමයි පටන් ගත්තේ. එහෙම ඊට පස්සේ ඉස්කෝලේ මම සිංහල මීඩියම් තමයි ඉගෙන ගත්තේ. අපේ සංගීත සහ මගේ සංගීත හැකියාව දැකලා මාව එයා තමයි ඇත්තටම මාව මේ ගොඩ ගත්තේ. ගොඩ කියන්නේ මේ යන්න පාර හදලා දුන්නේ. නලින් සර්. එතනින් තමයි පටන් ගත්තේ මගේ ජර්නි එක. ඊට පස්සේ වැඩ කරා. ඒ කියන්නේ ඕ ලෙවල් විතරයි කරේ. මම මටයි මොනවාද ඉගෙනීමටයි මාර දුරක් තිබ්බේ. රෝයි කොහෙද ඉගෙනීම කොහෙද? එහෙම තමයි තිබ්බේ. ඉතින් ඊට පස්සේ ජොබ් එකක් කරා ඕ ලෙවල් වලින් පස්සේ ජොබ් කරගෙන ඉන්නකොට ශක්ති සුපර්ස්ටාර් හැම සීසන් එකකටම try කරා. එකකටවත් ඇතුළටවත් යන්නම් ඕනේ නෑ. තේරුණා මගේ මියුසික් ඒ කියන්නේ මම ගත්ත සින්දු සෙලෙක්ෂන් එක වැරදි මගේ. මම ඉතින් ඊළඟට ශක්ති සුපර්ස්ටාර් සීසන් 4 එක try කරා. ඒක try කරද්දි මම ජොබ් එකක් කරගෙන හිටියේ. ඒ අයියට මම බොරුවක් කියාගෙන බොරු නිවාඩු දාලා ලෙඩ නිවාඩු දාලා තමයි මේකට ආවේ. මොකටද කියලා කිව්වේ නෑ. කිව්වේ නෑ. බොරු නිවාඩු දාලා තමයි යන්නේ. මොකද ලෙඩ වඩේ. නෑ ඉතින් නැති ලෝක නැති ලෙඩ කියන්නේ. නෑ බලාගෙන ඉන්න අය නිකන්. ඉතින් තියෙනවානේ ගොඩක්ම කියනවා ගොඩක්. හදිස්සි ඔලුවක එක්කම. ඔලුවක එක්කම. බඩේ අමාරුව. අය ටොයිලට් එකේම හිටියා. ඉතින් එහෙම කියලා ෆස්ට් ඔඩිෂන් ගියා. ඊට පස්සේ හැම රවුමක්ම කොහමද පාස් කරගෙන අන්තිමට ෆයිනල් 12 වෙනකන් ආවා. ඊට පස්සේ මම කිව්වා අයියේ මගේ I think වැරද්දක් වුණේ මම මෙච්චර කල් බොරු කිව්ව මේකට. ඊට පස්සේ යන්න කිව්වා. යන්න කියලා සපෝට් කරා. 12 ඇවිල්ලානේ. ඔව් ඇවිල්ලානේ. ඔව් ඇවිල්ලානේ. එපා ගියයි. ඊට පස්සේ ඒකත් එක්කම මගේ ජර්නිය මියුසික්. වැඩිපුරම ඔයාව දන්නේ ටැමිල් ඔඩියන්සස් මේකට එන්න කලින් රොයි ජැක්සන් කියන ටැමිල් ගායකයෙක් හැටියට දන්නේ නැත්නම් සිංහල මියුසික් උත් මම හිතන්නේ කරලා තියෙනවා. මම නෑ සිංහල කරලා තියෙනවා. සිංහල කරලා තියෙනවා ගොඩක් දන්නේ ටැමිල් ක්‍රවුඩ් එක. මොකද මම ෂෝස් කරද්දී බැටික්ලෝ ජැෆ්නා ට්‍රින්කෝ වවුනියා ඉඳලා හැම තැනකටම ගිහිල්ලා තිනවා. ඉතින් ඒගොල්ලෝ ගොඩක් දන්නවා මාව. ඉතින් ගොඩක් ආදරේ කරනවා ඒගොල්ලෝ. කියන්නේ ඒ ස්ටේජ් එකට ගියොත් මම කරන ඒ ගැම්ම ඒගොල්ලන්ට ගොඩක් කැමතියි. ඒ වගේම ඊට පස්සේ මට ඕන කළා තිබා ලංකාවේ සිංහල ඉන්ඩස්ට්‍රි එකටත් පොඩ්ඩක් යන්න ඕනේ කියලා. ඊට පස්සේ මම මියුසික් සිංහල ගොඩක් ෂෝස් වලට ගිහිල්ලා තිනවා. සිංහල සින්දු කරන්න එක song එකක් මම කරලා තිනවා. ඉතින් දෙකම බැලන්ස් කරගෙන යන්න තමයි ආසාව මගේ. ඔයා එතකොට ඔයාලා කියන්නේ වැඩිපුරම comfortable language එක මොකද්ද? සිංහලද තමිල්ද? කියන්නේ සිංහල පස්සේ දිගින ගත්තේ සිංහල මට සිංහල තමයි ලේසි. සිංහල තමයි ලේසි. සිංහලෙන් ඉගෙන ගත්තේ. ඔව් සිංහලෙන් ඉගෙන ගත්තේ. මම තමිල් සින්දු ලියන්නේ සිංහලෙන්. තැමිල් සින්දු කිව්ව සිංහලෙන් ලියාගෙන? ඔව්. දැනටත් ලියාගන්නේ සිංහලෙන්. lazy. Lazy. Single ලියාගෙන මම notes අර සමහරක් තැන් ඔක්කොම අදා ගන්න මම සිංහලෙන් ලියා ගන්නවා. ඒකෙන් තමයි අදා ගන්නෙ. සිංහල තමිල් කියවන්න පුළුවන්. ලියන්න බෑ. ඒත් මං වගේ. Wow, that's amazing. දැන් ඔයාට දැන් මේ ආපු ගමනත් එක්ක ඔයාට හිතනවද ඒ කියන්නේ ඔයා තනියම මං තනි ගමනක් යනවා කියලා හිතවන ඒ කියන්නේ එන්න අදිෂ්ඨානෙන් ආවනම් මෙහෙම වෙනවා හැබැයි නැත්තම් මං ටීම් එකක් එකතු කරගෙන මගේ වටේ ඉන්න කට්ටියව මං එකතු කරගෙන මම වැඩ කරන අයව තවත් ලං කරගෙන යන එකද ඔයාට වැඩිපුරම ගැලපෙනවා කියලා හිතන්නේ. මම ආස ඇත්තට මේ කට්ටියත් එක්ක වැඩ කරන්න. ඇත්තටම කියනවා නම් මම ආවේ ටැමිල් ඉන්ඩස්ට්‍රි එක වෙනුවේ මගේ යාළුවොත් එක්ක එකතු වෙලා මොනාර දෙයක් කරන්න ටැමිල් මොකද මේ ලංකාවේ ටැමිල් සින්දු අපේ ලංකාවේ ටැමිල් කට්ටිය ආන්නේ නැහැ ගොඩක් අහන්නේ නැහැ මේකම ඇත්තම කියනවා නම් මේ මම ටැමිල් සින්දුවක් කරලා මම ඉන්දියාවට ගිහිල්ලා රිලීස් කරා නම් බොහෝ දුරට අහනවා ඒ නිසා මම ඒ වෙනස කරන්න මගේ යාළුවොත් එක්ක තමයි ගොඩක් උත්සාහ කරේ නමුත් තාම සාර්ථකුන් නැහැ ඒක ඇත්තටම මට පස්සේ ඉන්න ජෙනරේෂන් එක ටැමිල් හොඳ ලෙවල් එකට එන්න ඕනේ මට මං ඇත්තටම ආවේ වොයිස් එකට ඒක මේන් ඔළුවේ තියාගෙන. ඒ කියන්නේ ඔයාගේ ටීම් ඔයාගේ යාළුවෝ සහ ඒ ටීම් එකේ ඉන්න අයත් එක්ක ලෝකල් තමිල් මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ දෙයක් කරන්න පුළුවන් විදිහේ ඒක කරන්න අනිවාර්යෙන්. ඒක අතම ලොකුම සාර්ථකත්වය මං බලන්නේ ප්‍රකාශ්ව. මොකද මට පස්සේ ඉන්න ජෙනරේෂන් එක. එයා සාර්ථකයි මෙතන. ඉතින් ඒ කියන්නේ ගොඩක් සතුටුයි. එයාගේ හොඳ සෙට් එකක් ඉන්නවා. මගේ තව මගේ මට ඉතර වයස නැහැ මොකද ඒ වගේ සෙට් එකක් ඉන්නවා මගේ ඒගොල්ලන්ත් එක්ක මට ගමනක් යන්න පුළුවන්. ඒතර මගේ ප්‍රකාශ් වගේ යන් ජෙනරේෂන් එක වෙනම තැනකට ගෙනියයි. අනිවාර්යෙන් ගෙනියයි. ඒක වෙන්නම ඕනේ. අනිවාර්යෙන්. මැරෙන්න කලින් වෙන්න ඕනේ. ඔයාද මමද? මම අවුනේ පොඩ්ඩක් තරුණ මෙතන. අතීතේ ලව් ස්ටෝරීස් ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉන්නවා. ස්ටෝරීස් කියලා කියන්නේ. Sorry. Stories නෙවෙයි story. I don't know. You tell me. ආයෙත් එහෙම අමතක නොවන සිදුවීම් තියෙනවද ජීවිතේ ආදරේ සම්බන්ධව? මම ස්කෝල් ඉන්න ලව් කරා ගර්ල් කෙනෙක්. ඉතින් මේ ඒ කාලේ ඉතින් අපි කතා කරන ලව් එක වෙන්නේ අර S දෙකෙන්. කෑවද කියලා අහන්නේ දැසි කොහොමද කියලා අහන්නේ ඇස්ති. ඉතින් එහෙම තමයි ලව් එක හොඳට ගියා. ඕකේ 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 ඇස් දෙකෙන් කතා කරලා. මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. හොඳ යාළුවෝ දෙන්නෙක්. හරිද? යාළුවාගේ නම කන්න කියලා කියන්නේ. කන්න තමයි කෑවේ වැඩි. ඕකේ. ලව් එක හොඳට යනවා. දැන් සිකුරාදා මූ කිව්වා මචං අපි ලියුම ලියලා මං කිව්වා ඕන් නෑ මචං. දැන් මගේ ලව් එකනේ. ඕන් නෑ. නෑ මචං ලියලා දෙමු. ලියලා දෙමු කියලා දැන් මෙයා ලියන්න ගත්තා. එයාලිවද මම කියන්න කියන්න මම මොනවද කියන මූ ලියලා ඕන් නැහැ හැබැයි ලියලා සිකුරාදා මේ එයාගේ ළඟට ගිහිල්ලා දැන් මූ දුන්නේ නැහැ තව යාළුවෙක් ගිහිල්ලා දුන්නා මෙයා මොනවද කරගත්තේ බෑග් එකේ දාගෙන එයාගේ ගර්ල් බෑග් එකේ දාගෙන ඕකේ ගර්ල්ට දුන්නාම ගර්ල් බෑග් එකේ දාගෙන බලන්නතු දාන දැන් මම සවුන්ද බලන් ඉන්නවා දැන් රිසල්ට් එක එනකම් හරියන අතිත්ති ගහලා ඉන්නවා දැන් ඒ කියන්නේ ඒක ලව්නේ ඊට පස්සේ ආවේ ගොන් තාත්තා තාත්තයිලා දැන් බලන් ඉන්නවා. දැන් අපි දන්නේ නැහැ මොනවාද ඉන්නේ කියලා. අපි තුන්දෙනා දැන් ඔව් ඉස්කෝලට ඇවිල්ලා දැන් අපි බලන් ඉන්නවා මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ දැන් අපිට ඇහුණා. මචං බෙලිම මාත් වෙලා කියලා අයියෝ උඹට කිව්වද සම් දෙන්නවා කියලා ලි. උඹට කිව්වද මල්ලි යන්න කියලා. එහෙම වුණා. මේ තුන්දෙනාටම හොඳට ගැව්වා. ඔව්. සර් නෑ තාත්තා හොඳලාට ගැව්වේ නෑ හොඳ මනුස්සයෙක් මම දැන් දැක්කොත් එයා මට හොඳට කතා කරනවා. අංකල් මේ සර්ගෙන් ගුටි කෑවා. එදාන් පස්සේ ලව්. හරි මම ඇත්තටම ගොඩාක් කැමතියි ඔයත් එක්ක කතා කරන්න මොකක් හරි විදිහකින් වාදයක් කියනවා. හිනාගස්සන්න so thank you. ආ ගොඩක් brave courageous කෙනෙක් කියන මොකද ලව් songs වලින් පටන් අරගෙන අපි දැක්කා හැම වටේම වෙනස් ඒවා වෙනස් පැතිකඩ ඔයාගේ මේ ස්ටේජ් එකට පෙන්වනවා. So you like collaboration, you care about what you do and you have courage. ඔයාට ඒ දේවල් ඔයාගෙන කියනකොට මොන වගේ දෙයක්ද හිතෙන්නේ? ඔව් දැන් මට ඕන කරලා තිබ්බා මගේ වොයිස් එකේ මගේ ඇඟේ තියෙන දේ මට ගොඩක් දේවල් කරන්න පුළුවන් කියලා මම දන්නවා. ඒක පෙන්වන්න ඕන කරලා තිබ්බා මට. මම වොයිස් ස්ටේජ් එක මම හොඳට යූස් කරගත්තා. මම සෝල් ෆුල් සිංගර් කෙනෙක් හැටියට මම ස්ටාර්ට් එකේ ආවා. ඊට පස්සේ මට සිංහල ලැන්ග්වේජ් එක කරන්න පුළුවන් කියලා මම බැටල් එකේ පෙන්නුවා. ඊට පස්සේ ආයි තව පොඩ්ඩක් perform කරගෙන මට සෝල් කරන්න පුළුවන් කියලා තව රෝජා සින්දුවෙන් පෙන්නුවා. ඊට පස්සේ මට ඕන කරලා තිබ්බා මගේ performance, මගේ style එක මගේ coaches ලටත් මුළුමල් ලෝකේටත් පෙන්වන්න. කියන්නේ මට පුළුවන් මම රෝයි ජැක්සන් කියලා මම ටැමිල් කොල්ලෙක් මෙතන ඉන්නවා කියලා. මම වගේ තව ගොඩක් කට්ටිය ඉන්නවා. ඒ නිසා. ඉතින් ඒක පෙන්වන්න මම ගොඩක් උත්සාහ කරා. මගේ උඩරිමේ මගේ කියන්නේ මට ගොඩක් ලව් ආවා. ඒ කියන්නේ ගොඩක් කට්ටිය කියද්දි මට මාර ෆීල් එක. කියන්නේ ලංකාවේ මිනිස්සු එච්චරට ආදරේ අපිට. මම ටැමිල් කියලා මේම එහෙම මුකුත් නැහැ. ඒක ඒ ලව් එකට හරියන්න උඩරිම දේ මම ඒගොල්ලන්ට රිටර්න් දෙන්න තමයි ලෑස්ති වෙලා හැමදේම මම කරගෙන ඉන්නේ ඉදිරියට කරනවා. ඔයාගේ උඩරිමේ අපිට මේ ස්ටේජ් එකේ බලන්න හම්බ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. Thank you Roy. Thank you. Always a pleasure talking to you. Thanks.